ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් සුපුරුදු පරිදි අදත් ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුල් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ අවශ්‍යතාව ජනපති යලි අවධාරණය කරයි අපට අවශ්‍ය වන්නේ විභාගවල පෙනී සිට සමත් වීමට පමණක් දරුවන් සකස් කිරීම නෙවෙයි අපට අවශ්‍ය වෙන්නේ අපේ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීය ලෙස දායක වන්නට පුළුවන් දරුවෙකු හදා ගන්නට සිව් දින නිල සංචාරයකට අගමැතිවරයා ඉන්දියාවට ඉකුත් රජ්‍ය සමයේ මෙති ඇමතිවරුන්ට මිලදීගත් වාහන ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් ලක්ෂ 28000ක වාහනලක් තියෙනවා කැබිනට් ඇමතිවරුන්ට බිලියන 1.6ක ලක්ෂ 16000ක අරන් තියෙනවා රාජ්‍ය ඇමතිවරුන්ට අරන් තියෙනවා මිලියන 652ක නියෝජ්‍ය ඇමතිවරුන්ට අරන් තියෙනවා මිලියන 564ක ඔය රට දැනගන්නත් ඕනේ මොකද අඩු ගන්න ඉස්සරහටවත් ඒවා පාලනය වෙන්න පොදු ජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක්. මම අභියෝග කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පින්තූරේ ගහලා මැතිවරණකට යන්න පුළුවන්ද? නව කොරෝනා වෛරසය ගැන ලෝට හෙළි කළ චීන ජාතික වෛද්‍යවරයාත් වෛරසය ආසාදනයන්නේයයි. කටාණු පරීක්ෂාවට රංජන් කළ චෝදනාව. පුදුකාරයන්ගේ නාලිකාව තමයි සේරම කරන්නේ. අමුතුින් මම ජනතාවට කියනවා නරුතර මා සංග්‍රහත්තේට කුඩු වලට විරුද්ධව කුඩු නාලිකාට විරුද්ධව අපි එක්ක වෙමු. මෙරට අධ්‍යාපනීය ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමයකට යා යුතු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් පෝතක බාලදක්ෂයන් විසින් පිළිගැනීමෙන් අනතුරුව ශිෂ්‍ය බට උත්තමාචාරයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්තුණා. අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ ආදි ආනන්දීය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා විද්‍යාලීය ආදි කර්තෘවරුන් සිහි කරමින් හෙන්රි ස්ටීල් ඕල්කට් පිළිරුවටද පුෂ්පෝපහාර දැක්වුවා. රුපියල් කෝටි 62ක වියදමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිනවයෙන් නිදි කෙරුණු සත්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. ගුරු කේන්ද්‍රීය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට දැන් අපේ යා යුතුමයි. අපට අවශ්‍ය වන්නේ විභාගවල පෙනී සිට සමත් වීමට පමණක් දරුවන් සකස් කිරීම නෙවෙයි. අපට අවශ්‍ය වෙන්නේ අපේ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීය ලෙස දායක වන්නට පුළුවන් දරුවෙකු හදා ගන්නට. ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු තෘතීය අධ්‍යාපන ක්‍රමයක් සැකසීම මගේ ප්‍රධාන අරමුණයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කරනවා වගේම වෙනත් තෘතීය මට්ටමේ අධ්‍යාපනය ලබා දෙන ආයතනද අපි ස්ථාපිත කළ යුතුයි. වෘත්තීය පුහුණුව තුළින් සාර්ථකත්වය කරා බොහෝ ශිෂ්‍යයන්ට පියනගන්නට පුළුවන්. සෑම දරුවෙකුටම අපේ පාසල් තුළින් ගෝලීය භාෂාවක් වූ ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගැන්වීමට කටයුතු යොදන්නට ඕනේ. අප විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවත් රට සංවර්ධනය කිරීමේ රාමුවක් තුළ අධ්‍යාපනය දැඩි වෙනසක් කිරීමට අපි බලාපොරොත්තු වෙයි. අප තවදුරටත් දියුණු වෙමින් පවතින රටක් කියන මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කර ගන්නට නම් අපට ඒ සඳහා දැක්මක් හා සලස්මක් තිබිය යුතුයි. අද අපට ඒ තිබෙනවා. අතීතයේ අපි බරපතල අභියෝග ජයගත් ජාතියක්. අනාගතයේ අපට ඒ කළ හැකි. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ එකමුතුකම හා නිසිනාකත්වයයි. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතා පැවැත්වීම සඳහා වෙන්කර ඇති ස්ථානයේ සමස්ත ලංකා ඩෙංගු වර්ධන සහායකයන්ගේ සංගමය අද විරෝධතාවක් පැවැත්වුවා. මෙම අවස්ථාවේදී විරෝධතාකරුවන් හමුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ගැටලුවලට සියවධානය යොමු කළා. ඒ අනුව ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුවක් මත විරෝධතාවය අවසන් කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පසුරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ සිව්දින නිල සංචාරයක් සඳහායි. අද පසර 1:50ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇත් UL195 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට වේලාවෙන් අද පසර 5:30ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් එරටට ළඟා වුණා.
මෙම සංචාරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා, ඩග්ලස් දේවානන්ද මහතා, ආර්තොන්දමන් මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු කිහිප දෙනෙකුද එක්ව සිටිනවා. ඉන්දියා සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවින්ද මහතා සමග මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගද ද්විපාර්ශ්වීය සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ. මීට අමතරව ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සමගද අග්‍රාමාත්‍යවරයා මෙම රාජ්‍ය සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත. ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සහ මාලදිවයින විසින් අත්සන් කරන ලද ත්‍රිපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂණ ගිවිසුම ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙනවා ඇති. ඉන්දියාවේ පූජනීය බෞද්ධ සිද්ධස්ථාන වෙත ගුවන් ගමන් සේවා පුළුල් කිරීම සම්බන්ධවද මෙම සංචාරයේදී අවධානය යොමු කෙරෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා. දෙදස් පහළව වසරේ සිට මේ දක්වා පැවති ආණ්ඩුව රුපියල් ලක්ෂ 28000කට අධික මුදලක් වැය කරමින් ඇමතිවරුන් සඳහා වාහන බිලදීගෙන ඇති බවට අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයෙන් කළ ප්‍රශ්න කිරීමකදී දෙදස් පහළව වසරේ ජනවාරි මාසේ 8 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා මිලදීගත් වාහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙම ප්‍රශ්නය යොමු කර තිබුණා. මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයෙන් ඊට පිළිතුරු අපේක්ෂා කර තිබූ අතර පිළිතුරු ලබා දුන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රියන්දු මහතායි. බිලියන 2.8ක් දක්වා ලක්ෂ 28000ක වාහන අරන් තියෙනවා යහපාලන ආණ්ඩු කාලේ. ඒවා තියෙනවා ලෑන් ක්‍රූසර් බෙන්ස් වාහන ගණනාවක් තියෙනවා. වාහනවල එකින් එක අවුරුද්ද, මිල, ඩියුටි, ජාතිය හැමදේම තියෙනවා. දීර්ඝ මේ විස්තරයක් ගරු මන්තුමා. ලක්ෂ 28000ක වාහන ලක් තියෙනවා. කැබිනට් ඇමතිතුමන්ට බිලියන 1.6ක ලක්ෂ 16000ක අරන් තියෙනවා. ස්ටේට් මිනිස්ටර් රාජ්‍ය ඇමතිතුමන්ට අරන් තියෙනවා මිලියන 652ක. නියෝජ්‍ය ඇමතිතුමන්ට අරන් තියෙනවා මිලියන 564ක. ලක්ෂ 28000ක් පැනල අහන අරගෙන තියෙනවා මිල වශයෙන්. රට දැනගන්නත් ඕනේ මොකද අඩු ගන්න ඉස්සරහටවත් ඔය පාලනය වෙන්න අපි වෙලාව අරන් කියව පාර්ලිමේන්තු වේලාවට වඩා වැඩගත් වෙනවා මත රටේ මිනිසුන්ගේ මුදල් ඉතුරු කරගන්න එක. එහෙම අදාළ කාලේ අමාත්‍යවරුන් මිලදීගත් වාහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කෙරුණා. එම අනාවරණයට අනුව කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් සහ නියුච අමාත්‍යවරුන් 10 දෙනෙක් සඳහා එම වාහන මිලදීගෙන තිබුණා. කැබිනට් අමාත්‍යවරුන් 28 දින සඳහා වාහන මිලදී ගැනීමට වැය කර තිබූ මුදල රුපියල් ලක්ෂ 16512.2ක්. රාජ්‍ය අමාත්‍යවරුන් 16 සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 62228.5ක් වැය කර තිබූ අතර නියුච අමාත්‍යවරුන් 10 සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 5649.9ක් වැය කර තිබුණා. ඒ අනුව 2015 වසරේ ජනවාරි මාසයේ 8 වෙනිදා සිට මේ දක්වා අමාත්‍යංශ සඳහා වාහන මිලදී ගැනීමට වැය කර තිබූ මුදල රුපියල් බිලියන 2.8ක් හෙවත් ලක්ෂ 28000කට අධිකයි. අපේ රටේ ආර්ථිකයේ තිබුණු තනයි අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව යම් පැතිකඩක් තමයි මේ වාහන පාවිච්චි කරලා පෙන්වුම් කරන්නේ. ඔබතුමා දන්න පරිදි අමාත්‍යවරුන්ගෙන් යම් කණ්ඩායමක් නැවත ඔබතුමාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු. සමහර අයත් ඔබතුමාගේ ආණ්ඩුවේ යලි රාජ්‍ය අමාත්‍යවරු. මේ පැත්තේ ඉන්න කොටත් ඒ සුඛ විහරණ සහිත ජීවිත ගත කරා. නැවත ඔබතුමාලගේ ආණ්ඩුවෙත් ඒ අය රාජ්‍ය අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. සමහර අය කැබිනට් අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. අධිකතම මිල ගණන් වලට තමයි මේ වාහන ගෙනලා තිබෙන්නේ. ඒසො ඔබතුමාගෙන් දැනගන්න කැමති මෙම වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට එක්වර විශ්‍රාම වැටුප ගෙවන අයගේ කප්පාදු කරපු විශ්‍රාම වැටුප ගෙවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහරගම රෝහලේ ස්කෑන් යන්ත්‍රයක ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ලබා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වාහන නැවත ඔබතුමාලා අතර බෙදා ගන්න ඕනද කියන එක තමයි මට දැනගන්න ඕනකම තිබෙන්නේ. එකක් කිව්වේ එහෙ හිටපු ඇමතිතුරු රාජ්‍ය ඇමතිතුරුලා තියෙනවද කියලා මෙහෙ. ඔය එහෙම වෙන්න ඇති. 2014 දිස්වල හිටපු අය හුඟක් අය කියලා කැබිනට් ඇමතිකම් උද්දත් ඒ පැත්තේ. එහෙම වෙලා තියෙනවා. ඉතිහාසෙ. තමුන්නාංශයත් ආණ්ඩුවේ ඉන්නලා තියෙනවා. තමුන්නාංශයත් ඇමතිකම් කරලා තියෙනවා ඉතිහාසෙ. ඒක තමයි ඉතිහාසෙ. ඒකවල වාහන පාවිච්චි කරලා තියෙනවා. වාහන පාවිච්චි කරලා නැහැ කියලා කියන්න බෑ. හැබැයි මේ ඔබතුමාලගේ ආණ්ඩුව. ඔබතුමාට මේකෙන් අඟ බේරෙන්න බෑ මේක වෙන්දේසි කරන්න කියලා අපි උඩින් තියලා. ඔබතුමාලා ඒ ආණ්ඩුව ඉවත් කරන්න කියපුවාම ඉවත් නොකරපු පක්ෂයක් එදා උදව් කරා මේ හැම දෙයකටම. ඒ විතරක් නෙමෙයි අරලියගම මන්දිරේට පිටිපස්සෙන් ගිහිල්ලා පිටිපස්ස දොරෙන් ගිහිල්ලා ඇවිල්ලා නෙමෙයි ඉස්සරහ දොරෙන් ගිහිල්ලා පරීක්ෂණ පවත්තන නඩු දාන්න ඔබතුමාලා කෙලින්ම ඒ ආණ්ඩුවත් එක්ක හිටපු අය. ඒ නිසා අපිට කියනවා නම් මේවා වෙන්දේසි කරන්න කියලා ඇල්ලලා. හරි ඔබතුමාලට කරන්න තිබ්බේ මේවා ගන්නකොට නැතකරන එක.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සමාගම අල්ලස් කොමිසමට දැනුම් දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කපිල චන්ද්‍රසේන සහෝගේ බිරිඳ මේ වෙනුවට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානී ක්‍රවුන් අධිකරණ තීන්දුවට අදාළ නිල ලේඛන එක්සත් රාජධානී බරපතල වංචා කාර්යාල විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව වගකීතු පාර්ශ්වයන්ගෙන් වන්දි ලබා ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා න්‍යායලයන් සමාගම අපේක්ෂා කරයි. මේ ශ්‍රී ලංකා ගුවන් සමාගම පිළිබඳව පසුගිය යහපාලන රජය කාලේ හිටපු ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත් කරලා ඒ කොමිසමට යම් යම් කාරණ ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිලධාරීන් විසින් කරලා තියෙනවා. මේ සම්බන්ධව එවකට ඉඳන් පරීක්ෂණයක් කරලා තියෙනවා, නීතිපතිට යොමු කරලා තියෙනවා. නමුත් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේකට නොයෙකුත් චෝදනා තියෙනවා. හිටපු යාපාලන ආණ්ඩුවේ සමහර ඇමැති ඇමතිගොල්ලෝ මේකෙන් වාසි අරගෙන මේක යට ගැහුවයි කියලා. හැබැයි මේ සිද්ධිය එළියට ආපු වෙලාවෙම කරු ජනාධිපතිතුමා නීතිපතිතුමාව දැනුවත් කරලා වහාම විමර්ශනයක් කරලා අවශ්‍ය කටයුතු කරන්න උපදෙස් දීලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මේ පිළිබඳව නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා අල්ලස්වා දූෂණ කොමිෂන්. මේ ගැන පළවෙනි වාර්තාව ආවේ 2017 මයි 2016 තමයි යුකේ එක්ස්පෝර්ට් ෆිනෑන්ස්වි මේ ගැන දැනගෙන ලංකාවට දෙන්න ගිය සමහර මුදල් ගැන ඒකත් දැනගෙන ඒ වගේම මම හිතන්නේ එයාබස් එකේ ඔකට හිටපු ප්‍රධාන නිලධාරී පීටර් එන්ඩර්ස් මේ ටික දුන්නා. ඒත් කරුණු අපි ළඟ තිබුණ නැහැ. ඒත් CID එක මේවා තිබුණා. මෙහෙම අල්ලස් චෝදනාවක් ඔප්පු වෙලා තියෙනවා පිළිගන්න තියෙනවා නම් පිළිගන්න ආගතේ එයාබස් ගන්න බැරි වෙනවා. දෙවනු අපි මේ ගත්ත එයාබස් වෙනුවෙන් අපි වන්දියක් ඉල්ලනවාද කියලා. එංගලන්තෙ ඔක්කොම වන්දිය අරගෙන මේ බිලියන ගත්තේ අපි වෙනුවෙන්. අපිත් දැන් අපේ කැලලත් ගන්න ඕනේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා අද යළිපත් කෙරුණා. එමෙන්ම කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් පිළිබඳව කාරක සභාවේ සභාපති දුරයටත් එහි හිටපු සභාපති ලසන්ත අලකීවන්න මහතාවම පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු විසුරුවා හැරීමත් සමග එහා සම්බන්ධ කාරක සභා සහ කමිටුද විසුරුවා හැරුණා. ඒ අනුව 8 වැනි පාර්ලිමේන්තුවේ 7 වැනි සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු පාර්ලිමේන්තු කමිටු පත් කරනු අතර කෝප් සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් පත් කිරීමද සිදු කෙරුණේ ඒ අනුවයි. එහිදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙසින් එහි හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතාම පත් කිරීම විශේෂත්වයක්. මෙ අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා බවට පත් වූයේද එහි හිටපු සභාපති ලසන්ත අලගියවන්න මහතායි. මෙ අතර කෝප් කමිටුව සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා. අපි මේ කාර්ය සභාව විශේෂ කාර්යභාරයන් ගණනාවක්ගේ කාර්යතුල සිද්ධ කරලා තියෙනවා. ඒ කාර්යයන් ඒ ආකාරයටම දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔහුගේ සැසිවාරය අවසන් කරන වෙලාවේදී අපට නැදවලා සාකච්ඡා කරන්න බැරි වෙච්ච ආයතන කිහිපයක් තිබුණා. ශ්‍රීලංකා කටුකට ආයතනය, විදේශ නියුක්ති කාර්යාංශය, උතුරයි මණ්ඩලය කියන ආයතන. ඒ ආයතන ගණවන්න කාර්ය සභාව යෝජනා කරගත්තා. ඒ වගේම මේ වෙනකොට විශාල වශයෙන් සාකච්ඡා වුණක් වෙලා තියෙන ප්‍රධාන ආයතන දෙකක් තමයි ශ්‍රී ලංකා මහවැංගුව සම්බන්ධ ව්‍යවහාරික විද්‍යාන වාර්තා පිළිබඳ සාකච්ඡාව සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ යහපත් නිලධාරී ගැනීම පිළිබඳව ගම්දෙනුවේ සිද්ධ වෙච්ච වෙනත් රටක මතුවෙච්ච ඒ නඩු දීර්ඝ සම්බන්ධ ප්‍රශ්නය ඒක කාර්ය සභාවේ අවධානයට ලක් කළා. මෙම කාරණා දෙක පිළිබඳව ඊට කලින් කෝප් කමිටුව විශේෂ වාර්තාවක් සකස් කරලා තියෙනවා. දැනුම්කර සම්බන්ධ වාර්තාවක කෝප් කමිටු සාකච්ඡාවක් ලක්කෙන ටිකක්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා මිලදී ගැනීම සහ යුමකිෂන් අවසන් කිරීම පිළිබඳව විගණ පාර්ලිමේන්තුවේ විශේෂ විශේෂ වාර්තා දෙකක් සකස් කරලා තියෙනවා. ඒ වාර්තා දෙකම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන වාර්තා. කාලීන වැදගත්කම සලකලා ශ්‍රී ලංකා ගුවන් සමාගම ඒ වගේම මහ බැංකුවේ ව්‍යවහාරික විගණ වාර්තා පිළිබඳව සාකච්ඡා කරන්න තීරණය කළා. ගිය පාර අපි විපක්ෂයේ ඉන්නකොට කෝප කමිටුවේ කෝප කමිටුවේ සභාපතිත්වයේ දැරුවේ රජය හැමදේම. පැහැදිලිවම මම ඉතාමත් වායිකින් කියන්නේ කෝප කමිටුවේදී අපිට හැදුනේ නැහැ මහ බැංකුව අදම වශයෙන් කමිටුව ගැදවන්න. මොකද සභාපති එකන එතකොට මේකේ වැදගත්කම මම හිතන්නේ මහ ජනතාවට තේරුම් කර දෙන්න ඕනේ. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් තමයි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක කෝප් සහ කෝප කමිටුවේ සභාපතිත්වය යුක්තයි. එතකොට මේ සුනිල් හඳුන්නැතිගල මහතුමාට මේක මේ දිවේ කියන එකට වඩා හරි ඒක හරි
කොළඹ අපරාධ කොට්ටාසේ බහරේ ඇති රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල දුරකථනයේ සිම් කාඩ්පත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීම අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළා. එම නඩුවට අදාළව රංජන් රාමනායක මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටි අවස්ථාවේදී. මේ අතර අධිකරණයෙන් ලබා දුන් නියෝගයකට අනුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණා. අධිකරණ කටයුතු වලට මැදිහත් වීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පසුගිය 29 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග කරනු ලැබුවා. ඒ අනුව රංජන් රාමනායක මහතා අද පෙරවරු 10:30ට පමණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවා. උදුකාරයන්ගේ නාලිකාව තමයි සේරම කරන්නේ. මම ජනතාවට කියනවා නරුතර මා සංග්‍රහණයට කුඩු වලට විරුද්ධ කුඩු නාලිකාට විරුද්ධ අපි එක්ක වෙමු. जनता රංජන් රාමනායක මන්ත්‍රීවරයා පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ටාෂය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදීම නිලධාරීන් පැවසුවේ සිදුවට අදාළව පුද්ගලින් 5 දිනකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. සැකකරුගේ නිවසේ තිබී අත්අඩංගුවටගත් ගිනි අවිය සහ උණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවද කොළඹ අපරාධ කොට්ටාෂය වෙත ලැබී ඇති බව එම නිලධාරීන් ප්‍රකාශ කළා. එම වාර්තාවට අදාළව ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවද ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වන බවද රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇති බවයි කොළඹ අපරාධ කොට්ටාෂය අධිකරණය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් පැවසුවේ කොළඹ අපරාධ කොට්ටාෂයේ බහරේ ඇති සිය සේවාදායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. කොළඹ අපරාධ කොට්ටාෂයේ එහිදී අධිකරණයට දන්වා සිටියේ රංජන් රාමනායක මහතා දුරකථන සංවාද පටිගත කර ඇත්තේ එම දුරකථනය හරහා වන බැවින් විමර්ශන අවසන් වන තෙක් ඒ මුදාහැරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් AMK වසන්ත කුමාර මහතා විත්තියේ පාර්ශවයෙන් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යලි අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා මහජන නියෝජිතයෙකු වන බැවින් සියලු දුරකථන දත්තයන් සහ සම්බන්ධතා එම දුරකථනයේ සිම්පතෙහි අඩංගු වන බැවින් එම සිම්පත් අංකයට සමාන සිම්පතක් ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසයි කොළඹ අපරාධ කොට්ටාෂයේදී අධිකරණයට දන්වා සිටියේ මෙම සියලු කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර උපදෙස් ලබාගෙන ඉදිරි නඩු ආරයේදී අධිකරණයේ වෙතේ සඳහා කරුණු දැක්වීමට සූදානම් බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකා බැලීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් AMK වසන්ත කුමාර මහතා කොළඹ අපරාධ කොට්ටාෂයට නියෝග කළේ නීතිපති උපදෙස් ලබාගෙන සියලු කරුණු අධිකරණයේ වෙත දැනුම් දෙන ලෙසයි. ඉන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් යලි බන්ධනාගාරයේ වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බහර දී ඇති හනපට සම්බන්ධයෙන් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. ඒ අදාළ හනපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහායි. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ එහිදී අදාළ හනපටයන් තුළ ඇති ජාතික ආරක්ෂාවට තර්ජනයක් හා අසභ්‍ය හනපට ඉවත් කර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට තීරණය කර ඇති බවයි.
තම උපදෙස් පරිදි මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටියට අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදු නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩපළන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත නියෝග කර තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ ලබන සඳුදාට පෙර මෙලෙස කරුණු දක්වන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි. වැඩතානමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් අරුණ බණ්ඩාර පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලිද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ටාශයට උපදෙස් ලබා දුන්නේ පසුගිය මස 23 වනදායි. ඒ මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා රංජන රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියකට අදාළවයි. කෙසේ වෙතත් ගිහන් පිළිපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පස් දිනකුගෙන් සමන්විත විශේෂිත කමිටුවක් පත් කළේ මේ අතරතුරයි. අදාළ උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයාටද විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වුණේ නීතිපතිවරයා විත්තිකරු වෙනුවට පැමිණිල්ලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට යන බවට චෝදනා කරමින්. කෙසේ වෙතත් අද පසුරුවේ නීතිපතිවරයා ලිපියක් ලුම් කරමින් වැඩබලන පොලිස්පතිවරයාට දැන්වූයේ තම උපදෙස් පරිදි මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටියට අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදු නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළේ ලබන සඳුදාට පෙර මෙලෙස කරුණු දක්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා යොමු කළ ලිපියේ සඳහන් බවයි. එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ නීතිපතිවරයා ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා ක්‍රියා නොකිරීම ව්‍යවස්ථාවද උල්ලංඝනය කිරීමක් බවයි. දැනට සේවය අත්තිටුවා ඇති වෛද්‍ය මොහමඩ් ෂාෆී සිහප්දීන්ගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ පටිගත වූ දර්ශන මකා දමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීම සඳහා රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ඇඳවන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද නියෝග කළා. මේ අතර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට තුන්වන වරටත් යළි අධිකරණයේ හමුවේ පෙනී සිටීමට අද සිතාසිනෙකුත් කෙරුණා. 2008 සහ 2009 වසරවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා. නඩුව කැඳවු අවස්ථාවේදී දෙවන දිනටත් වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. මේ පිළිබඳව අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා විත්තිකාර කරන්නාගොඩ මහතා පදිංචිව සිටින බැද්දගාන ප්‍රදේශයේ පිහිටි නිවසකට වැලිකඩ පොලිසිය මගින් සිතාසි බහර දීමට ගොස් තිබුණත් එයෝ නොසිටි බව දන්වා සිටියා. ඒ සම්බන්ධයෙන් ලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයාද අධිකරණයේ හමුවේ කරුණු දක්වා ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ. විනිසුරු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා කරණාගොඩ මහතාගේ නිවස වසා තිබුණද ඔහු තවමත් එහි පදිංචිව සිටින බව කියා සිටියා. තවදුරටත් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා විත්තිකාර කරණාගොඩ මහතා පදිංචිව සිටින තවත් නිවසක් කිරුළුපුර ප්‍රදේශයේ තිබෙන බවත් ඊට රහස් පොලිසිය නිලධාරීන් ඊයේ දින ගොස් සිතාසි බහර දීමට උත්සාහ කළත් ඔහු නොසිටි බව ප්‍රකාශ කළා. වසන්ත කරණාගොඩ යනු ශ්‍රී ලංකා නාවික හමුදාවට සිටින එකම අද්මිරාල්වරයා බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඔහු ප්‍රසිද්ධ රාජ්‍ය උත්සවවලට පවා පෙනී සිටින බවද අධිකරණය හමුවේ දන්වා සිටියා. එසේ තිබියදී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් වන රහස් පොලිසියට වසන්ත කරන්නාගොඩ මහතා සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බව දන්වා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරන්නාගොඩ මහතාට ආරක්ෂාව සැපයීම තවදුරටත් නාවික හමුදාව විසින් සිදුකරන බවයි දන්වා සිටියේ. මේ හේතුවෙන් ඔහු අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස් පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙසද සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට මීළඟ නඩුව කැඳවන දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදා ප්‍රතිවරයා සහ වැඩබලන පොලිස් ප්‍රතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කළා. මේ අතර දැනට සේවය අත්හිටුවා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි ශිහබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ පටිගත වූ දර්ශන මකාදමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ඇඳවන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ තිබූ මෙම සීසීටීවී දර්ශන අරංගු දත්තරන්දවණය අධිකරණයේ අමසරයකින් තොරව විත්තිකාර පාර්ශවයේ අතට පත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය පසුගිය ජනවාරි 16 වනදා නියෝග කළේ එම දත්ත රඳවණය ජනවාරි 20 වනදාට පෙර යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දෙන ලෙසයි. ඒ අනුව සැකකාර සාෆි ශිහබ්දීන් මෙම CCTV දත්ත රඳවණය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී ඇතත් එහි දර්ශන කිසිවක් නොතිබූ බවයි අධිකරණයේදී අනාවරණය වුණේ.
මේ DVDR යන්ත්‍රය තුල කුමන ආකාරයේ තොරතුරු ගබඩා වෙලා තිබුණාද කියන කාරණේ අපරාධවල සම්බන්ධ අපි දන්නේ නැහැ. ඒ නිසා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගරු අධිකරණ ඉල්ලීමක් කරා මේ DVDR යන්ත්‍රය රස පරීක්ෂකවරයා වෙත යවා නැවත එහි ගබඩා වී තිබෙන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබේද කියලා සලකා බැලීම සඳහා. ඒ වගේම අද නඩුව කැඳවුණු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් ඉල්ලීමක් කරා. ඒ තමයි අවසර නැතුව කරන ලද LRT සැත්කමක් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලද මවකගේ වාර්තාවක් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කුලියපිටිය රෝහලට රැගෙන යාමට අධිකරණ නියෝග ඉල්ලා සිටියා. ඒ නියෝගය සඳහා ගරු මහේස්ත්‍රාත්තුමා අධිකරණයේදී අවසර ලබා දුන්නා. වෛද්‍ය කාව්‍ය විසින් කරන ලද සිසේරියන් සැත්කමක් අතරතුරදී සිදු කැපුමකදී දරුවෙක් මිය ගිහින් තියෙනවා. ඒ දරුවාගේ දේහය ගොඩගෙන අදාළ පරීක්ෂණ කටයුතු කරන්න කියලා අපි දැන් සෑහෙන කාලකින්දන් ඉල්ලුවත් ඒ කිසිවක් සිද්ධ වෙලා නැහැ. ඒ අනුව අද අපි ඒ සම්බන්ධෙනු තිල්ලිමක් කරා. ඒ අවස්ථාවේදී එකී නඩු කටයුතු වෙනත් නඩු කරයක් කරහා දරු අධිකරණයට කෙසේ වෙතත් එය එසේ නම් තමන්ටද එම ලාංඡනයෙන් තරඟ වැදීමේ අකමැත්තක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළා. දේශපාලනය කරන සියලු දෙනාම දන්නවා පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වය ජනාධිපතිවරණයේදී ලැබුණා. ඒ ලැබීමත් එක්ක තමයි ඒ සාර්ථක ප්‍රතිඵලයට යන්න පුළුවන් වුණේ කියලා. ඒ නිසා අපේ බලාපොරොත්තුව තියෙන්නේ ජනාධිපතිවරණයේ විදිහටම මහමැතිවරණයටත් ඒ සන්ධානය ඒ විදිහට මේ පක්ෂ සියල්ලම දැවැන්ත සන්ධානයක් ගොඩනගලා ඒ දැවැන්ත සන්ධානය හරහා අපි 3-2 ආසන්න ප්‍රමාණයකට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පත් කරගෙන අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය ලබා දීලා ඉදිරියට ගෙන යන්නේ. අපි මෙතනදී කල්පනා කළා බලන්න නේ වැඩිම මන්ත්‍රී ප්‍රමාණයක් ගන්න පුළුවන් වන්නේ අපිට අපි එකට ඉල්ලුවොත්ද අපි වෙනම ඉල්ලුවොත්ද කියලා. මොකද මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ම අපිට කියනවා දැන් ඒක වෙනම ඉල්ලුවොත් එහෙම ඒ කට්ටියට ඒ මුස්ලිම් ඡන්දටිය ගන්න පුළුවන් කියලා දෙමළ ඡන්දටිය ගන්න පුළුවන් කියලා. ඉතින් මේකේ සත්‍යයක් තිබෙනවා නම් මං හිතන්නේ අපි ඒ වෙනම ඉල්ලුවොත් මං හිතන්නේ මේකේ ඊට වඩා වැඩි මන්ත්‍රී දූර ප්‍රමාණයකට අපිට යන්න පුළුවන් කියලා. කවුරු හරි කල්පනා කරනවා නම් එහෙම සම්දානගත වෙන්නේ නැතුව කටයුතු කරන්න ඒක මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාට රට ගොඩනගන්න දරන උත්සාහයට යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. පරාජයේ අවජාතකයෝ අපි වෙනකොට ජයග්‍රහණයේ සහජාතකයෝ ඒ අයයි කියලා උදම්මනන්නට ආසනවලට ගිහිල්ලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉදිරි මැතිවරණය අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණෙන් තමයි අපි පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරියට ගියන්නේ. විශේෂයෙන්ම අත ලකුණෙන් ඡන්දිල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පොහොට්ටුව ලාංඡනයේද පුටුව ලාංඡනයේද කියන එක ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ අපි. අපිට පොහොට්ටුව ලාංඡනයෙන්ම මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවයක් කොයි වෙලාවක ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර පක්ෂ සමනායකකම් ඉල්ලන්න සූදානම් කරලා තියෙනවා. මේ සමනායකකම් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සභාපති ධූරයත් සම්දාන මහලේකම් ධූරයත් දෙකම පොජන පෙරමුණ්ඩ ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. මම අභියෝග කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පින්තූරේ ගහලා මැතිවරණයකට යන්න පුළුවන්. ඒ ගිවිසුම් ප්‍රකාරව ඉදිරියට යන එක අනාගතයට හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිඛිතව මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දෙන්න තීරණය කරා. ඒ සාකච්ඡා ආරම්භ කරලා ඊට කඩිනමින් මේ සම්දානෙ ගොඩනගන නෛතික කටයුතු ටික අවසන් කරමු කියලා මම හිතන්නේ ඒවට ඉඩකඩ ඉදිරියේදී සකස් වෙනවා. දැන් ක්‍රීඩා පුවත්. පළමු වරට 19-15 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී නවසිලන්තයේ කඩුලු 6කින් පරාජය කිරීමත් සමගයි. වයස වරු 19-15 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ පැවතුනේ දකුණු අප්‍රිකාවේ පොච්චෙස්ට්‍රූම්හිදී. තරගයේ ප්‍රථමින් පන්දුවට පහර දුන් නවසිලන්ත යොමු ක්‍රීඩකින් පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දෙවි ලකුණු 211ක් ලබා ගත්තා. නිකලස් ලිඩ්ස්ටන් ලකුණු 44යි. බිකම් වීල ග්‍රීනෝල් නදී වීල ලකුණු 75ක් ලබා ගත්තා. පන්දු 83කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට 6 පහර 2ක් සහ 4 පහර 5ක් ඇතුළත් වුණා. විශිෂ්ට පන්දු යොමුක නිරත වූ ෂරිෆුල් ස්ලාම් ලකුණු 45කට කඩලු 3ක් දවා ගත්තා. ශමීම් හුසෙන් හා හසන් මුරාඩ් අතරේ කඩලු 2 බැගින් බෙදී ගියා. පිළිතුරින් ක්‍රීඩා කළ බංග්ලාදේශ යොවුන් පිටිකරුවන් පන්දු වාර 44 එක් පන්දුවක් අවසානයේදී කඩලු 4ක් පමණක් දැවී තිබීදී ලකුණු 215ක් ලබා ගනිමින් තරගයේ ජයගත්තා. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ මහමුදුල් හසන් පන්දු 127කදී ලකුණු 100ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 13කින් වර්ණවත් වුණා. සාදත් හුසෙන් නදවි ලකුණු 40යි.
මෙම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශ කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් පළමුවරටයි 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ. ඒ අනුව ලබන ඉරිදා ඉන්දියාව සමග අවසන් තරගයට මුහුණ දෙන මෙම බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නවීද් නවස්වීම විශේෂත්වයක්. Live at 7 not at our side.